අයිබෝන් සූදෑසනක් ඉතින් අපි අදත් සුපුරුදු පරිදි අපේ කතා බහ වැඩසටහන අදත් මේ විදිහට අපි ආරම්භ කරන්න තමයි සූදානම් වෙන්නේ මම අද අපේ කතා බහ විශේෂ මාතෘකාවක් ගැන කතා කරනකොත් මානවරති මොකද මේ සමාජ කතා කරන්නට මැලිකමක් දක්වන මාතෘකාවක් පිළිබඳ තමයි අපි අද කතා කරන්න හිතුවේ මම මේකට මෙහෙම ආරම්භයක් ගන්නම්කෝ මේ අපි ජීවත් වෙන 21 වන සියවස තුල හැබැයි අපේ අතීතයේ අපේ මිනිස්සු එදා ගිනිමැලයක් ගහගෙන ගිනිමැලේ වට හූ කියමින් තමන්ගේ නර්තනන් වල යෙදෙමින් දූපැන්න මිනිස්සු අද 21 වන සියවස තුල ජීවත් වෙනවා තාක්ෂණයත් එක්ක මුසු වෙලා. හැබැයි තාක්ෂණත් එක්ක අපි කොච්චර මුසු වුණත් අපි එක් තැනක එක් වචනයක් ඇතුළු සීමාලා ඉන්නවා. ඒ තමයි මේ ලිංගික සෞඛ්‍යය මතම මේ ලිංගික අධ්‍යාපනය කියන කාරණය තුල අපි ඒ ගැන කතා කරන්නට මැලිකමක් දක්වනවා. ඒ නිසා අපි හැමදාමත් මේ ඔබ වෙනුවෙන් යහපත් දේ අර්ථවත් දේ ඔබ වෙනුවෙන් රැගෙන කතා බහ අපි අද හිතුවා මේ ලිංගික සෞඛ්‍යය මතම මේ ලිංගික අධ්‍යාපනය පිළිබඳව කතා කරන්න. ඒ වෙනුවෙන් තමයි අද අපේ කතා බහ ඔබ වෙනුවෙන් මේ සූදානම් වෙලා ඉන්නේ. ඊට ප්‍රථමයෙන් ඔයාලට මතක් කරනවා ඔබ තවමත් අපේ TV TV සුපර් ඇප් එක ඩවුන්ලෝඩ් කරලා නැත්නම් දැන්ම ඔයා iPhone news භාවිත කරන කෙනෙක් නම් දැන්ම යන්න App Store ඒ වගේම ඔයා Android phone එකක් භාවිත කරන කෙනෙක් නම් දැන්ම යන්න Play Store ගිහින් TV TV සුපර් ඇප් ඩවුන්ලෝඩ් කරගන්න. ඒ වගේම www.tvtv.com අපේ නිල වෙබ්බඩ වලට විසුනොත් අපි ඔය සජීව නරඹන්න වගේම අපේ පසුගිය වැඩසටහන් සියල්ලත් නරඹන්න හැකියාව තිබෙනවා. එහෙනම් ඉතින් අපි සූදානම් අපේ කතා බහට මෙහෙම මුල පුරන්න. ඒ වෙනුවෙන් අපිත් එක්ක සම්පත් දායකත්ව ලබා දෙමින් අපිත් එක්ක එකතු වෙනවා ඔක්ස්ෆෝඩ් ලංකා මෙඩිකල් කැම්පස්හි බාහිර කතික ආචාර්ය, ඒ වගේම නාවින්න මෙඩිකල් හොස්පිටල්හි වෛද්‍ය සචිනි අත්තනායක මහත්මිය. ආයිබෝන් ඔබතුමියට. ආයිබෝන්. ඉතින් මා පෙර ආතුම සඳහන් කළානේ මේ අද අපි තෝරගත්ත මාතෘකාව මේ සමාජය කතා කරන මැලිකමක් දක්වන මාතෘකාවක්. වෛද්‍යතුමියනේ මම මුලින්ම ප්‍රශ්න විදිහට ඔබතුමින් ඇසුවොත් එහෙම මේ ලිංගික සෞඛ්‍ය කියන්නේ මොකක්ද? ඔව්. මුලින්ම අපි බලමු සෞඛ්‍ය කියන්නේ මොකක්ද කියලා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අර්ථ දැක්වීම් වලට අනුව සෞඛ්‍ය කියන්නේ පුද්ගලයෙකුගේ මානසික, ශාරීරික සහ සමාජීය යහපැවැත්ම. එතකොට මේක ලිංගික සෞඛ්‍යත් එක්ක ගත්තොත් අපි මේ ලිංගිකත්වයේ කතා කරන්නේ පුද්ගලයාගේ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව. එතකොට මේ ප්‍රජනක පද්ධතියේ සෞඛ්‍ය තත්ත්වය කියන්නේ රෝගවලින් තොරවීම ශාරීරිකව බලපානවා. ඊළඟට මානසිකව ගත්තහම මේ ලිංගික සෞඛ්‍ය කියන එක අපි දන්නවා මේ ලිංගිකත්වයත් එක්ක පුද්ගලයේ තෘප්තිමත් භාවයක් ලබනවා. ඉතින් මේ තෘප්තිමත් භාවය පවත්වා ගැනීම තමයි මානසික පැත්තෙන් ලිංගික සෞඛ්‍යයට අදාළ වෙන්නේ. ඒ වගේම මේ ලිංගිකත්වයේ තුල පුද්ගලයේ සමාජයේ තවත් කෙනෙකුට කිසිදු කරදරයක් නොවිය යුතුයි. ඒක තමයි සමාජයේ යහපැවැත්ම වෙන්නේ මේ ලිංගික සෞඛ්‍ය ඇතුළේ. ඉතින් මේ කාරණා තමයි ලිංගික සෞඛ්‍ය කියලා අපි කතා කරන්නේ. ත්‍රොයිද්දුමනි මේ දැන් ලිංගික සෞඛ්‍ය පිළිබඳ අපි එහෙම කතා කරද්දී මේ ලිංගික අප්‍රාණිකත්වය කියන්නේ තවත් මාතෘකාවක්. මොකද්ද මේ ලිංගික අප්‍රාණිකත්වය කියන්නේ? ඔව්. ලිංගික අප්‍රාණිකත්වය එන්නේ ඔය මම මුලින් සඳහන් කරේ ශාරීරිකව මේක බලපාන්නේ කොහොමද කියන කාරණේ. එතකොට මේක රෝග තත්ත්වයක්. මේ අප්‍රාණිකත්වයේ කියන එක පුද්ගලයෙකුට විවිධාකාරයෙන් අත්දකිනවා. එක් කාරණයක් තමයි ලිංගිකව යම්කිසි ආශාවක් හෝ සිතුවිලි ඇති වුණත් ඔවුන්ට ප්‍රාණවත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. දෙවෙනි කාරණේ තමයි ඇතිවන ආශාවත් සමග ලිංගේ ප්‍රාණවත් වීම සිද්ධ වෙනවා. නමුත් මේක දීර්ඝ කාලයක් පවත්ව ගන්න නොහැකි වෙනවා. ඉතින් මේ කාරණා දෙකම ලිංගික අප්‍රාණිකත්වය කියලා තමයි දක්වන්නේ. දැන් මම ආයුර්වේද වෛද්‍යවරයෙක් විදිහට ආයුර්වේදයේ මේක ක්ලීව දෝෂ, ද්වජ භංග කියන විවිධ නම් වලින් දක්වලා තියෙනවා. නමුත් කාරණාව එකමයි. අර මුලින් සඳහන් කරපු විදිහට මේ ලිංගික කෘත්‍ය નિවරදිව සිදු කර ගැනීමේ හැකියාව නොපැවතීම කියලා තමයි අපිට කියන්න පුළුවන්. ලිංගික අප්‍රාණිකත්වය කියන්නේ. ඒතරොත් වෛද්‍යතුමියනේ මේ ලිංගික අප්‍රාණිකත්වය කියන මේ රෝගී තත්ත්වය ඇති වෙන්න බලපාන මොකක්ද ප්‍රධාන සාධකයක්ද නැත්නම් තවත් මොකක් හරි දෙක අතුරුපලයක් විදිහටද මේ? ඔව්. මේකට බලපාන හේතු කාරණා කිහිපයක් තියෙනවා. ප්‍රධානව අපි මේක කැටගරි කරොත් වර්ගීකරණයකට ලක් කරොත් ශාරීරික හේතු තියෙනවා සහ මානසික හේතු තියෙනවා. මොකද දැන් මේ ශාරීරිකව ඇතිවන ක්‍රියාවක් වුණත් මේකේ ආරම්භය ඇති වෙන්නේ මානසිකව. 50%ක මානසික දායකත්වයක් සහ 50%ක ශාරීරික දායකත්වයක් තමයි මේ தത്വයට හේතු වෙන්නේ. මුලින්ම බලමුකෝ ලිංගේ ප්‍රාණවත් වෙන්නේ කොහොමද කියලා. ශ්‍රෝණීය ආශ්‍රිතව තියෙන මාංශ පේශි ඉහිල් වෙලා ලිංගේ ආශ්‍රිතව තියෙන ප්‍රදේශයේ රුධිර ගමනාගමනයේ වැඩිවීමෙන් තමයි ලිංගේ ප්‍රාණවත් වීම සිද්ධ වෙන්නේ.
ඉතින් මේ රුධිර ගමනාගමනයට බාධා ඇති කරන දේවල් නිසා මේ අප්‍රාණිකත්වය සිද්ධ වෙනවා. මානසික දෝෂ ගැන මුලින්ම කතා කරොත් පුද්ගලයෙකුට පවතින ආතතිය. අපි දන්නවා දැන් අද කාලයේ තියෙන අති දාවනකාරී ජීවන රටාවත් එක්ක අපි හරිම කාර්යබහුලයි. එතකොට වර්ක් ස්ට්‍රෙස්, ගෙදර දේවල් එක්ක ස්ට්‍රෙස් මේ වගේ විවිධ ආතතීන් වලට අපි ලක් වෙනවා. දීර්ඝකාලීනව මේ ආතතියට ලක්වීම නිසා ලිංගික අප්‍රාණිකත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම දෙදෙනෙක් අතර තියෙන මේ අන්තර් සම්බන්ධතාවයේ ඇතිවන යම් යම් ගැටලු. කාලයක් පුරාවට එකට ජීවත් වෙනකොට යම් යම් මත ගැටුම් ඇති වෙනවා. ඉතින් මේ වගේ ඇතිවන මානසිකව බලපෑම් කරන මේ ගැටලුකාරී තත්ත්වයන් නිසා මේ ලිංගික අප්‍රාණිකත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම විෂාදය වැනි රෝග තත්ත්වයන්. මේවා නිසා ලිංගික අප්‍රාණිකත්වය ඇති වෙනවා. ශාරීරික දෝෂ ගැන අපි කතා කරද්දී දියවැඩියාව, අධිරුධිර පීඩනය, රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම වැඩිවීම අපි මේවා නොසලකා හරිනවා. නමුත් කාලාන්තරයක් මේ රෝගවලට නිරාවරණය වීම නිසා පසුකාලීනව ලිංගික අප්‍රාණිකත්වය ඇති වෙනවා. ඒ වගේම තමයි වයසට යාම. වයසට යාමත් එක්ක අපි දන්නවා අපේ ශරීරයේ ජීර්ණ අවධියට ලක් වෙනවා. කියන්නේ අපේ දෝෂවල වෙනස්කම් ඇති වෙනවා. ඊළඟට ධාතු පරිහානියටපත් වෙනවා. මේ දේවල් එක්ක ලිංගික අප්‍රාණිකත්වය ඇති වෙනවා. තවත් කාරණා තමයි හෘද රෝග තත්ත්වයන්, වකුගඩු රෝග තත්ත්වයන්, ඒ වගේම හර්නියා වැනි, විශේෂයෙන්ම ඉන්ග්වයිනල් හර්නියා වැනි තත්ත්වයන් ලිංගික අප්‍රාණිකත්වය ඇති කරනවා. තවත් බොහෝ කාරණා ගොඩක් තියෙනවා. කෙනෙක් ඇබ්බැහි වීම වලට පුරුදු වෙලා ඉන්නවනම්, විශේෂයෙන්ම දුම්වැටි සහ මත්පැන් සහ වෙනත් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම වෙලා තියෙනවනම් මේක ප්‍රධාන හේතුවක් වෙනවා මේ ලිංගික අප්‍රාණිකත්වය ඇති වෙන්න. ඒ වගේම හෝමෝනමය වෙනස්කම් ඇති කරන රෝග තත්ත්වයන්. ශරීරයේ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනේ අඩු මට්ටමේ තියෙනවනම්, ඊළඟට තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිත හෝමෝනමය ගැටලු තත්ත්වයන් තියෙනවනම් මේවත් හේතු වෙනවා. අධික තරබාරු බවත් ප්‍රධාන හේතුවක් වෙනවා ලිංගික අප්‍රාණිකත්වය ඇති කරන්න. ඒ වගේම ව්‍යායාම මධිකම. විශේෂයෙන් පුරුෂ පාර්ශවයටම මේක ඇති වෙන හින්දා පුරුෂ පාර්ශවයේ ආශ්‍රිතවම තියෙන රෝග තත්ත්වයන් සැලකුවොත් හයිඩ්‍රොසීල්, වැරිකොසීල් වැනි වෘෂණ කෝෂ ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයන්. ඒ වගේම ශ්‍රෝණියට ඇතිවන අනතුරු, මුත්‍රාශයට ඇතිවන අනතුරු, මේ වගේ රෝග තත්ත්වයන්. ඊළඟට ස්නායු ආබාධ ඇති කරන පාකින්සන් වැනි රෝග තත්ත්වයන් නිසාත් ලිංගික අප්‍රාණිකත්වය ඇති වෙනවා. ඉතින් මේ වගේ විශාල පරාසයක හේතු කාරණා ගොඩාක් තියෙනවා මේ ලිංගික අප්‍රාණිකත්වය ඇති වෙන. ඉතින් මේ වෛද්‍යතුමිය සඳහන් කරපු විදිහට අපිට මේ විශාල පරාසයක් මේ පිළිබඳව කතා කරන්න තියෙනවා. ඉතින් ඒ වුණාට අපි කතා නොකරන මාතෘකාවක් තමයි මේ ලිංගික සෞඛ්‍ය, ලිංග අධ්‍යාපනය කියලා කියන අපි කතා නොකරන මාතෘකාවක්. ඉතින් මේ පිළිබඳව අපිටත් තව බොහෝ දේ දැනගන්න කතා කරන්න තියෙනවා. ඊට මත්තෙන් අපි සුදානම් කෙටි විරාමයකට යමු වෙලා නැවතත් අපේ කතාබහ සමගින් එකතු වන්නට. කෙටි විරාමයකින් අනතුරු අපි නැවතත් අපේ වැඩසටහන කතා බහ සමගින්. ඉතින් අද අපිත් එක්ක තුලා ඉන්නේ ආයුර්වේද වෛද්‍ය සචිනි අත්තනායක මහත්මිය. ඉතින් අපි කතා කරගෙන හිටියේ මේ ලිංගික අප්‍රාණිකත්වය තියෙන හේතු මොනවාද කියලා. ඉතින් මම ඔබතුමිය එකතන සඳහන් කළා මේ හර රුධිර ගමනාගමනයේ අවහිර වීම කියලා. ඉතින් මේ සියල්ලත් එක්ක අපි කතා කරද්දී මම ඔබතුමින් අහුවොත් එහෙම මේකට මේ දියවැඩියාව, කොලෙස්ටරෝල්, ඒ වගේම අධිරුධිර පීඩනය මේ සියල්ලත් බලපානවාද මේ ලිංග අප්‍රාණිකත්වය කියන කාරණයට? ඔව්, මම මුලින් සඳහන් කළා වගේ මනුක මේ දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල් කියන මේ දේවල් බලපානවා. මේකෙදි සිද්ධ වෙන්නේ කාලාන්තරයක් පුරා මේ රෝග තත්ත්වයන් ශරීරයේ තිබුණහම විවිධ පද්ධතීන්ට හානි සිදුවීම සිද්ධ වෙනවා. එතකොට අපේ ශරීරයේ තියෙන හෝමෝනමය වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ රුධිර නාලවලට හානි වීම සිද්ධ වෙනවා. තවත් කාරණයක් තමයි ඔබ අහලා ඇති දියවැඩියා රෝගීන්ට කාලයක් ගත වෙනකොට කකුල්වල, අත්වල දැනීම් නැති වෙනවා. හිරියක් වගේ ඇති වෙනවා. සංවේදී බව අඩු වෙනවා. ඔව්, සංවේදී බව අඩු වෙන්නත් පුළුවන්. ඒ වගේම සංවේදී බව වැඩි වෙන්නත් පුළුවන්. අපි මේ තත්ත්වය ඩයබටික් නියුරෝපති කියලා දක්වනවා. මේ සංවේදනයේ වෙනස්කම් ඇති වෙනවා. ඉතින් මේ සංවේදනයේ වෙනස්කම් ඇති වෙන්නේ මේ ස්නායු වලට ඇති වෙන හානිකර තත්ත්වයක් එක්ක. ඉතින් මේ රෝග තත්ත්වයන් කාලයක් තිස්සේ පැවතුනහම මොළයේ සිට ඒ අදාළ පද්ධතීන් කරා
අදාළ අවයව කරා යන සංඥා සම්ප්‍රේෂණයට බාධා ඇති වෙනවා. එතකොට මේක තමයි අවසානයේදී හේතු වෙන්නේ මේ ලිංගික අප්‍රාණිකත්වය ඇති වෙන. ඒ නිසා යම් පුද්ගලයෙක් මේ රෝග තත්ත්වයන්ගෙන් පෙළෙනවා නම් ඔහු අනිවාර්යෙන් මේ රෝග පාලනය කර ගැනීමට කටයුතු කළ යුතුයි. ඒ කියන්නේ අර මේ නිදන්ගත රෝග නිසා අනිවාර්යෙන්ම මේ තත්ත්වය ඇති විය හැකි බොහෝ දුරට. ඔව් බොහෝ දුරට ඇති විය හැකි. ඒතර වෛද්‍යතුමනි මම අහුවත් එහෙම මේ දැන් මේ රෝගී තත්ත්වය පාලනය කරගන්න අපේ දෛනික ජීවනයට වෙනස් කරගන්න ඕනේ කොහොමද? මොකක්ද අපි ඒ වෙනුවෙන් කර යුතු දේ? ඔව් විශේෂයෙන්ම මේකෙදි ආහාර පාන පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. තවත් වැදගත් දෙයක් තමයි දැන් අපිට අද කාලේ මග හැරෙන දෙයක් ව්‍යායාම. නිරෝගීව ජීවත් වෙන්න නම් පුද්ගලයෙකුට දිනකට විනාඩි 20ක්වත් ස්වායු ව්‍යායාමයේ යෙදීම අවශ්‍යයි. ඉතින් ස්වායු ව්‍යායාමයේ යෙදෙන්නට බැරි නම් හෝ Taman පුරුදු වෙලා ඉන්නවා නම් බොහොම අලස ලෙස සුඛෝපභෝගී ජීවන රටාවක් ගෙවන්න ඒක හේතුවක් වෙනවා. මේ ලිංගික අප්‍රාණිකත්වයට විතරක් නෙමෙයි විවිධ රෝග තත්ත්වයන් ඇති වෙන්න. ඉතින් ලිංගික අප්‍රාණිකත්වයෙන් පෙළෙන පුද්ගලයෙක් නම් අනිවාර්යයෙන්ම ව්‍යායාම රටාවකට හුරු වෙන්න ඕනේ. ඉතින් මේක දිනකට විනාඩි 20ක් ප්‍රමාණවත් ස්වායු ව්‍යායාම අපි දන්නවා දැන් ජිම් එකට ගිහිලා කරන දේවල් තියෙනවා. අපි ඇවිදිනවා, දුවනවා මේ වගේ විවිධ ව්‍යායාම රටාවන් තියෙනවානේ. ඉතින් තමන් දැනට පුරුදු වෙලා ඉන්න ව්‍යායාම රටාවක් තියෙනවා නම් ඒයින් වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම තමන්ගේ වෛද්‍යවරයා හෝ ව්‍යායාම සම්බන්ධ උපදේශකවරයාගේ උපදෙස් මත තමයි මේ ව්‍යායාම රටාව වෙනස් කිරීම සිදු කළ යුතු වෙන්නේ. මොකද ශරීරයේ තියෙන යම් රෝගවලට යම් යම් ව්‍යායාම හොඳයි, යම් යම් ව්‍යායාම හොඳ නැහැ. ඒ නිසා උපදේශනය කියන එක ඉතාමත් වැදගත්. තවත් වැදගත් දෙයක් තමයි යෝගාභ්‍යාස. යෝගාභ්‍යාස සිදු කිරීමෙනුත් අපිට දුවන්න වෙලාවක් නැත්තම්, ඇවිදින්න වෙලාවක් නැත්තම්, ජිම් එකකට යන්න වෙලාවක් නැත්නම් අපිට මේ යෝගාභ්‍යාස ගෙදර ඉඳන් කරන්න පුළුවන්. නමුත් ඒ සඳහාත් නිවැරදි උපදේශනයක් අවශ්‍යයි. මොකද අපි දන්නේ නැතුව මේක කරන්න ගියොත් එහෙම විවිධ අතුරු ආබාධ ඇති වෙලා නතර වෙන්න පුළුවන්. ලිංගික අප්‍රාණිකත්වයෙන්ම පෙළෙන කෙනෙකුට මේක ප්‍රතිකාරයක් විදිහට වැදගත් වෙන ව්‍යායාම වර්ගයක් තියෙනවා. අපි මේකට කියනවා කේගල් එක්සයිස් කියලා. මේක කරන්නේ උදේ කාලේ අපි මල පහ මුත්‍රා පිට කිරීමෙන් අනතුරුව ශරීරයේ සැහැල්ලුව පවතින වෙලාවට ශ්‍රෝණිය ආශ්‍රිත මාංශ පේශි හකුලවා ගැනීම. එතකොට දැන් මාංශ පේශි හකුලනවා දැන් මෙහෙම ඉඳගෙනත් කරන්න බලන කාටවත් තේින්නේ නැහැ. දැන් මාංශ පේශි හකුලව ගන්නවා කොහොම බොහෝ දෙනෙක් අහන දෙයක් තමයි ඒ අතින් තද කරනවාද කියලා. එහෙම නෙමෙයි. අපිට මේකට සාමාන්‍යයෙන් ඉඳගෙන කරන්න පුළුවන්, නිදාගෙන කරන්න පුළුවන්, හිටගෙන කරන්න පුළුවන්, වෙනත් වැඩක යෙදෙන ගමන් කරන්න පුළුවන්. අපි දැන් මුත්‍රා කිරීමේ අවශ්‍යතාවයක් තියෙන වෙලාවට ඒ සඳහා පහසුකම් නැත්නම් අපි ඒක හිර කරගන්න ඕනේ. ඒ හිර කරගන්න ආකාරයටම තමයි මේ මාංශ පේශි තද කිරීම කරගන්නේ. ඉතින් මේ මාංශ පේශි තද කිරීම කරනවා තප්පර 5ක් පමණ තියාගන්නවා උදාහරිනවා. මේක දිනකට වාර 20ක් පමණ කරනවා නම් ඒක උදව්වක් වෙනවා මේ ලිංගික අප්‍රාණිකත්වය නැති කරගන්න. මොකද අපේ ශ්‍රෝණි ආශ්‍රිත මාංශ පේශි වලට රුධිර සැපයුම මේ මගින් වැඩි කරනවා. ඉතින් මේ කේගල් එක්සර්සයිස් කියන එකම ආයුර්වේදයේ යෝග දර්ශනයේ සඳහන් වෙන මූලබන්ධ කියන එකට සමානයි. ඒතර ආයුර්වේද ප්‍රතිකාරවල දක්වලා තියෙනවා මේ මූලබන්ධ පුරුදු කිරීම මේ දොජබංග කියන தත්ත්වය මගහරවා ගන්න උදව් වෙනවා කියලා. ඉතින් මේ ආකාරයෙන් ව්‍යායාම පුරුදු කිරීම මගින් අපේ සම්පූර්ණ සෞඛ්‍ය වගේම ලිංගික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගන්න පුළුවන්. මේ වෛද්‍යතුමනි මේ මට ඇතුළු ප්‍රශ්නයක් තමයි මේ ලිංගික අප්‍රාණිකත්වය කියන කාරණය මේ පිරිමි පාර්ශ්වයට පමණද එහෙම නැත්නම් ස්ත්‍රී පාර්ශ්ව බලපාන කාරණයක්ද? ඔව් ස්ත්‍රී පාර්ශ්වයටත් යම් යම් අවස්ථාවල බලපානවා. නමුත් මේක ප්‍රධානවම අපිට දකින්න ලැබෙන්නේ පුරුෂ පාර්ශ්වයෙන්. මොකද ඒගොල්ල තමයි මේක ප්‍රධානම අත්විඳින්නේ. කාන්තාවක් ඒ තරම් ලිංගිකත්වයට කැමති නැති නිසාද, එහෙමත් නැත්නම් අපේ සංස්කෘතික සමාජීය තියෙන රටාව නිසාද කියලා දන්නේ නැහැ. සායනයට වැඩිපුර පැමිණෙන්නේ පිරිමි පාර්ශ්වයට. ඒත් වෛද්‍යතුමනි දැන් ඔබතුමී සඳහන් කළා ව්‍යායාම කියන දේ අපි අර නිරන්තරයෙන් වෙනස් කළ යුතුයි කියලා. ඒත් අපි ආහාර රටාව තුළ අපි කොහොමද ඒක වෙනස් කරගන්නේ? ඒක ආහාර රටාවත් වෙනස් වෙනවනේ. අපි අර දෛනික අපි හුරුලා තියෙන ආහාර රටාවෙන් අපි ඔබට ආ යුතුද මේ තත් වෙනස් කරගැනීම සඳහා? ඔව් මනුක දැන් ආහාර රටාව ගැන කියනකොට
ආහාර රටාවක් තෝරගන්නකොට පුද්ගලයෙකුට අර මං කියවනේ දියවැඩියාව අදිරුදුරු පීඩනය කොලෙස්ටරෝල් වගේ දේවල් තියෙනවා නම් ඔහු තෝරා ගන්න ඕන ආහාර රටාව වෙනයි. දැන් දියවැඩියාව වගේ තියෙන පුද්ගලයෙකුට පැණි රස දේවල් කන්න බෑ. මම මෙහෙම සඳහන් කරන්නම්කෝ, දැන් ලිංගික අප්‍රාණිකත්වයේ තියෙන පුද්ගලයෙකුට අපි විශේෂයෙන්ම කියනවා ප්‍රෝටීන් බහුල ආහාර, සිංක් බහුල ආහාර ආහාරයට ගන්න කියලා. මොකද මේ ප්‍රෝටීන් බහුල ආහාර සහ සිංක් බහුල ආහාර මගින් රුධිරගත ටෙස්ටොස්ටරෝන් මට්ටම යාමනය කරනවා. හොඳ තත්ත්වේ පාත්ව ගන්න උදව් කරනවා. එතකොට මුහුදු ආහාර, සැමන්, මුහුදු පැලෑටි මේ වගේ දේවල්, ඊළඟට බිත්තර, කිරි වගේ දේවල් උදව්වක් වෙනවා මේ ලිංගික සෞඛ්‍ය යහපත්ව පවත්ව ගන්න. තවත් කාරණයක් තමයි ශරීරයේ තර්පණය කරන. අපි ආයුර්වේද විදිහට සඳහන් කරොත් ඒක උදාහරණයක් විදිහට කිව්වොත් අපි ශරීරය ගොඩක් පෝෂණය කරන කියලා හිතමුකෝ. දැන් තර්පණය කියන වචනේ තේරෙන්නේ නැතුව ඇතිනේ. ඉතින් මෙහෙම පෝෂණය කරන ආහාර විදිහට අපි හාතවාරිය ගන්නවා, වැල්පෙනෙල ගන්නවා. ඊළඟට ජින්සෙන් කියන ශාකය ලංකාවේ නැහැ. නමුත් ජින්සෙන් කියන ශාකයත් උදව්වක් වෙනවා. තවත් අපි කතා කරොත් රටේඉඳි, රට කජු, ආමන් වැනි දේවල් අපි ආහාරයට ගන්න කියනවා. මේවා උදව් වෙනවා ලිංගික සෞඛ්‍ය යහපත්ව පවත්ව ගන්න. නමුත් දැන් දියවැඩියාව තියෙන රෝගියෙකුට අපිට කියන්න බෑ රටේඉඳි කන්න කියලා. මොකද ඔහුගේ රුධිරගත සීනි මට්ටම වැඩි වෙන්න ඒක හේතු වෙන්න පුළුවන්. ඒ වගේ තමන්ගේ තියෙන වෙනත් රෝග තත්ත්වයන් සලකලා තමයි ආහාර රටාව තෝරාගත යුතු වෙන්නේ. කෙසේ නමුත් සිංක් අඩංගු ආහාර, ප්‍රෝටීන් අඩංගු ආහාර සහ ප්‍රතිඔක්සීකාරක බහුල ආහාර උදව්වක් වෙනවා මේ අප්‍රාණිකත්වයෙන් මිදෙන්න. මොකද මේ ප්‍රතිඔක්සීකාරක බහුල ආහාර වලින් ශ්‍රෝණියට ගමන් කරන රුධිර මට්ටම වැඩි කරනවා. ඉතින් වෛද්‍යතුමනි, අපි ඊදිර කතා කරලා අපි ආහාර රටාව පිළිබඳ, අපි ව්‍යායාම පිළිබඳ කතා කරලා, අපි දැන් ආහාර රටාව පිළිබඳ කතා කරලා, මේ සියල්ල අවසානයේ බලපාන්නේ අපි මේ ලිංගික අප්‍රාණිකත්වය කියන කාරණය මගහරවා ගන්නට බලපාන ප්‍රධාන සාධක බවට පත් වෙනවා. ඉතින් මේ වගේ තවත් සුවිශේෂී තවත් කතා අපිට ඉදිරියට පවත්වා ගන්න නියමිතයි. ඉතින් ඔබට ආරාධනා කරනවා රැඳී සිටින්න. අපි කෙටි විරාමකින් අනතුරුව නැවතත් හමු වෙමු. ඉතින් කෙටි විරාමකින් අනතුරු අපි නැවතත් ත්‍රිවිද ටීවී කතා බහත් සමගින්. ඔබට තවමත් මතක් කරනවා, තවමත් ත්‍රිවිද ටීවී සුපර් ඇප් ඩවුන්ලෝඩ් කරලා නැත්නම් දැම්ම iPhone එකක් භාවිත කරන කෙනෙක් නම් ඇස්ට්‍රෝ යන්න, ඒ වගේම Android phone එකක් භාවිත කරන කෙනෙක් නම් Play Store ගිහින් ත්‍රිවිද ටීවී සුපර් ඇප් ඩවුන්ලෝඩ් කරගන්න. ඒ වගේම www.trividatv.com අපේ නිල වෙබ් අඩවියට විසුනත් අපිව සචිව නර්මන් වගේම ඔය පසුගිය වැඩසටහන් සියල්ලත් ඔබට නරඹන්න හැකියාව තිබෙනවා. ඉතින් අපි අද කතා බහ තුළින් කතා කර හිටි ඔබට වැදගත් මාතෘකාවක්, කියන්නේ ලිංගික අධ්‍යාපනය නැත්නම් ලිංගික සෞඛ්‍ය කියන මාතෘකාව පිළිබඳව තමයි අපි කතා කර හිටියේ. ඉතින් අද කතා බහට එකතු වෙන්නේ වෛද්‍ය සචිනි අත්තනායක මහත්මිය. ඉතින් අපි විරාමයට යන්න කලින් වෛද්‍යතුමින් කතා කර හිටියේ මේ ප්‍රතිඔක්සිකාරක ආහාර වර්ග පිළිබඳව. අපි ඒ ගැන හඳුන්වමු. ප්‍රතිඔක්සිකාරක බහුල ආහාර අපේ රටේ බහුලයි. විශේෂයෙන්ම කතා කරොත් අපි දන්නවා අපේ රටට ආවේනික දේශීය සහල් වර්ග තියෙනවා. මේ වගේ ප්‍රතිඔක්සිකාරක වගේම අර ප්‍රෝටීන් සිංක් යකඩ ප්‍රමාණයත් අධිකයි. ඔය කළු හීනටි, කහමාල, මඩතවාලු, සුවඳැල් විවිධ නම් වලින් තියෙනවා. ඉතින් මේ දේශීය සහල් වර්ග. ඒ වගේම අපේ රටේ වැවෙන කුළුබඩු. කුළුබඩු වල තියෙන ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණය අති ඉහළයි. ඒ වගේම තමයි විටමින් C අඩංගු ආහාර. විටමින් C ගැන කතා කරාම අපි හිතන්නේ මේ දොඩම් වගේ දෙයක ඇඹුල් රස නිසා මේ වගේ තමයි විටමින් C බහුල කියලා. නමුත් අපේ රටේ වැවෙන බෙහෙත් නෙල්ලි ගෙඩිය, මේක තමයි world vitamin C richest food කියලා දක්වන්නේ. වැඩිපුරම විටමින් C අඩංගු වෙන්නේ මේ බෙහෙත් නෙල්ලි ගෙඩිය. ඒ වගේම නමිනම් වෙරළු වගේ දේවල්, දෙලුම් වැනි දේවල් මෙවැනි ආහාරවල ප්‍රතිඔක්සිකාරක බහුලයි. ඉතින් වෛද්‍යතුමනි, මේ දැන් අපි ආහාර රටාව ගැන මෙහෙම කතා කරද්දී ඔබතුමින් දැනගන්න කැමතියි, මොකද මේ රෝගේ හැදෙන්න යම්කිසි වයස් සීමාවක් තියෙනවා, නැත්නම් වයස් සීමාවකින් තොර වෙච්ච රෝගයක්ද මේ ලිංග ප්‍රණිකත්වය කියන කාරණය? ඔව්, අපේ ආයුර්වේද ග්‍රන්ථවල නම් දක්වලා තියෙන මනුක මේක වයස් ගත වෙනවත් එක්ක ඇති වෙන රෝග තත්ත්වයක් කියලා. නමුත් ඒ කාලේ තිබුණ වයස් සීමාව දැන් අපිට තියෙනවනේ වයස් කාලයක් අපි මරණයටපත් වෙන. ඒ අනුව ගත්තාම අවුරුදු 50 60 හැටින් පස්සේ තමයි මේ තත්ත්වය ඇති වෙනවා කියලා තියෙන. නමුත් දැනට තියෙන අපේ මේ වයස අඩු වෙලා තියෙනවා.
ඒ වුණත් ගොඩක් වෙලාවට සායනයට එන රෝගීන්ගේ මේ අවුරුදු 22 23 කාලයේ පුද්ගලයන් පවා මේ ලිංගික අප්‍රාණිකත්වයත් එක්ක වාර්තා වෙනවා. දන්නේ නැහැ ඇයි කියලා. සමහර විට අපි දැන් ගන්න මේ විෂ ගොඩක් විෂ දේවල් අඩංගු වෙච්ච ආහාර රටාව නිසාද, අපි මේ අධික විකිරණවලට නිරාවරණය වෙන නිසා වෙන්නත් පුළුවන්. කොහොම වුණත් මේ වෙනකොට මේ තත්ත්වය ඇති වෙන වයස් සීමාවක් නැහැ. බොහෝ දෙනෙක් නමුත් වාර්තා වෙන්නේ අවුරුදු 45-48 වගේ කාලෙන් පස්සේ. වෛද්‍යතුමිය කලින් සඳහන් කරන්නේ මේ කොලෙස්ටරෝල් තිබ්බත් අනිවාර්යෙන් මේක හැදෙන්න තියෙන සම්භාවිතාව වැඩි, වගේම දිය වැඩි, අතිරුදුරු පින්නේ සියල්ලත් එක්ක වැඩි කියලා. ඉතින් ඒකත් එක තමයි ඔතුමිය මේ ප්‍රශ්නේ යොමු කළේ. මොකද මේ අර වයස් සීමා, මොකද අඩු වයසකදී පවා මේ බෝනෝන් රෝග තත්ත්වයට පත් වෙලා ඉන්න අපේ මේ પરම්පරාව. ඔව්. ඒ වගේම තමයි මේ ලිංගික අප්‍රාණිකත්වය කියන එකත් බොහොම අඩු වයසෙන් වාර්තා වෙනවා. ඉතින් මේවත් එක්ක සමහර අවස්ථාවලදී මගේ ඉස්සරහ ඇවිල්ලා අඬනවා. කියන්නේ තමන්ගේ පවුල් සංස්ථාව බිඳ වැටිලා. ඉතින් ඒ වගේ ගැටලුකාරී තත්ත්වයකට අපි තරුණේ ගොඩක් මුහුණ දීලා තියෙනවා. මේ හඳුනගන්නේ කොහොමද? කියන්නේ මේ දැන් තියෙන රෝගය මේ ලිංගික අප්‍රාණිකත්වයමයි කියලා අපි හඳුනගන්නේ කොහොමද? මම මුලින් සඳහන් කළානේ මනුක ලිංගික අප්‍රාණිකත්වයේ මේගොල්ලෝ අත්විඳින්නේ එකක් මේ ලිංගික ආශාව ඇති වුණත් ලිංගේ ප්‍රාණවත් වෙන්න එක කාරණයක්. ඊළඟට ප්‍රාණවත් වුණත් විනාඩි කිහිපයකට වඩා මේක පවත්ව ගන්න බෑ. කො තප්පර කිහිපයකට වඩා මේ තත්ත්වය පවත්ව ගන්න බෑ. මේකත් එක්ක තමයි මේගොල්ලෝ Tamanට අප්‍රාණිකත්වය තියෙනවා කියලා දැනගන්නේ. ප්‍රවෛත්වෙන්නේ මේ සඳහා යොමු කළොත් එහෙම මේ රෝගියාව කොහොමද ප්‍රතිකාර කරන්නේ? කියන්නේ දීර්ඝ කාලීන ප්‍රතිකාර ක්‍රමයකට දොමු වෙනවද? එහෙම නැත්නම් කෙටි කාලීන ප්‍රතිකාර තියෙනවද මේ සඳහා? ඔව් මනුක. දැන් බටහිර වෛද්‍ය ක්‍රමයේ වගේ නෙමෙයි ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ප්‍රතිකාර ක්‍රමයේ වෙනස්. අපි රෝගියෙක් මුලින්ම අපි ළඟට ආපුවාම ගොඩාක් දේවල් පරීක්ෂා කරනවා. පුද්ගලයාගේ නිින්ද, බඩගින්න, ඊළඟට වෙනත් ඇබ්බැහි, දිව පවා පරීක්ෂා කරනවා. ඉතින් සමහරු අහන ප්‍රශ්නයක් තමයි ලිංගික ප්‍රශ්නයක් තියෙන ඇයි ડોක්ටර් දිව බලන්නේ කියලා. මොකද අපි ආයුර්වේද ක්‍රමයට අනුව අපි ආහාර ජීර්ණ පද්ධතිය නිවැරදි ආකාරයෙන් පවතින්නේ නැත්නම් අපි මොන ප්‍රතිකාර ලබා දුන්නත් වැඩක් නැහැ. මොකද කෑම දිරවන්නේ නැත්නම් බෙහෙත් දිරවන්නේ නැහැ වගේ. ඒ නිසා අපි මුලින්ම කරන්නේ අපේ අග්නි දීපනය, නැත්නම් ජීර්ණ පද්ධතිය නිවැරදිව සකස් කිරීම. ඊළඟ කාරණේ තමයි අපි දන්නවා අපේ ඇඟේ ස්රෝතස් තියෙනවා, channels තියෙනවා. තේරෙන භාෂාවෙන් කිව්වොත් යම් යම් මාර්ග තියෙනවා, සෛලවලට, අවයවලින් අවයවලට, ආයුර්වේද ක්‍රමයට අනුව. ඉතින් මේ වගේ මේ channels වල තියෙන යම් යම් විෂ කොටස් එකතු වීම, බ්ලොක් අවහිර වීම, ඇතිවීම, මේ දේවල් අපි ශෝධනය කරනවා. ඉතින් මූලික අවස්ථාවේදී කරන්නේ අග්නි දීපනය සහ ශරීරයේ ශෝධනය කිරීම. ඊට පස්සේ තමයි අපි පුද්ගලයාගේ ධාතුවල වෙනස්කම් ඇති වෙලා තියෙනවද, දෝෂවල වෙනස්කම් ඇති වෙලා තියෙනවද කියලා බලලා ප්‍රතිකාර පටන් ගන්න. කොහොම වුණත් ආයුර්වේදයේ සඳහන් වෙනවනේ අෂ්ටාංග ආයුර්වේදය. ඒතර මේකේ තියෙනවා වාජීකරණ තන්ත්‍රය කියලා කොටස. මේ කොටස තියෙන්නෙම මේ ලිංගික සෞඛ්‍ය සම්බන්ධ ප්‍රතිකාර පිළිබඳව. ඉතින් මෙහි සඳහන් වෙන දෙයක් තමයි අපේ අපාන වාතය. මේ වචන කිව්වම තේරෙන්නේ නැති වෙයි. වාත පිත කප කියලා දෝෂ තුනක් තියෙනවනේ. ඉතින් මේ වාතයත් ශරීරයේ තියෙන ස්ථානානුව විවිධ නම් ලබා දීලා තියෙනවා. වාතය කොටස් පහක් තියෙනවා. ඒ කොටස් පහෙන් අපේ ශ්‍රෝණියාශ්‍රිතව ඇතිවන තියෙන වාතය තමයි අපි අපාන වාතය කියලා කියන්නේ. ඉතින් මේ වාත දෝෂයේ විෂමතා තියෙනවා නම් ඒ විෂමතා හේතු වෙනවා මේ අප්‍රාණිකත්වය ඇති වෙන්න. එතකොට අපි ප්‍රතිකාරවලදී ඒ වාතයේ විෂමතාවන් සකස් කිරීම සිද්ධ කරනවා. ඒ වගේම තමයි තෛල ආලේපනයන් දෙනවා. ඊළඟට කසාය වර්ග බොන්න දෙනවා. සහ බාහිර ප්‍රතිකාර විදිහට ප්‍රතිකාරයේ යම් ප්‍රමාණයක් ගියාට පස්සේ අපි වස්ති කිරීම පටන් ගන්නවා. ඉතින් මේ වගේ ප්‍රතිකාර බොහොම පළල්. ඒ නිසා තමයි දැන් අර කෙනෙක් මොන හරි එක සිම්ටම් එකක් කියලා ප්‍රතිකාර අහනවා. නමුත් ආයුර්වේද වෛද්‍යවරයෙකුට නිවැරදිව ප්‍රතිකාර කරනවා නම් මනුක එහෙම එක සිම්ටම් එකක් කියපු පමණින්ම ඖෂධ ලබා දෙන්න බෑ. මොකද දැන් යම් යම් කසාය වර්ගයක් ලබා දෙනකොට දැන් අපි හිතමු මනුකට මම බෙහෙත් දෙනවා කියලා. එතකොට ඔයාට සෙම තියෙනවා. ඒත් මම දෙන කසාය සෙම වැඩි කරන්න හේතු වෙන්න පුළුවන්. ඉතින් මම ඔයාව පරීක්ෂා කරන්න නැතුව ඒ කසාය දුන්නොත් ඔයාට සෙම වැඩි වෙන්න පුළුවන්. ඒ වගේ අනික දැන් මේ ක්‍රමේ තියෙන්නේ පුද්ගලානුබද්ධ personalized medicine. දැන් උණට හැමෝටම පැරසිටමෝල් දෙනවා වගේ අපිට උණට හැම රෝගියාටම සුදර්ශන දෙන්න බෑ.
එක එක පුද්ගලයෙකුට දෙන ඖෂධය නෙවෙයි තව පුද්ගලයෙකුට ඒ රෝගයටම ලබා දෙන්නේ. මේ නිසා අර පුද්ගලයාගේ ප්‍රകൃතිය වෙනත් රෝග තත්ත්වයන් දෝෂ ධාතු තත්ත්වයන් මේ සියල්ල පරීක්ෂා කිරීමෙන් අනතුරු ප්‍රතිකාර කරන්නේ. නමුත් ප්‍රතිකාර සාර්ථකයි. මේ වගේම මම තවත් ක්‍රමයක් මේකට එකතු කරනවා, චීන කටු චිකිත්සාව. චීන කටු චිකිත්සාව මගිනුත් ලොකු පිටුහලක් මේ ලබා දෙනවා මේ රෝග තත්ත්වය ඉතා ඉක්මනින් සුව කරගන්න. මේ දැන් වෛද්‍යතුමින් සඳහන් කළ විදිහට මේ බොහොමයක් ප්‍රතිකාර අපි ගාව තියෙනවා. ඉතින් මේ සියල්ල තුළින් අපිට පුළුවන් නම් මේ ලිංග අප්‍රාණිකත්වය කියන කාරණය මේ සම්බන්ධ තියෙන ලෙඩේ දුරු කරගන්නට ඒ තමයි අපේ කතාබහ, අපේ අරුත, අපේ වැදගත්ම ඔබ වෙනුවෙන් ගෙනාවු. ඒ නිසා මෙවැනි සුවිශේෂී කතාබහක් තවත් දවසක අපි ඔබට ලංකන් සූදානම්. අද අපිත් එක්ක මේ කතාබහන සම්බන්ධුනේ සචිනි අත්තනායක මහත්මිය. ඔබතුමියට බෙහෙම ස්තුති අද අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඉතින් හැමදාමත් අපි වට කියන පරිදි හොඳම දේ ලබා දෙන්නට අපි කතා බහ නිරතුරුව සූදානම් වෙලා ඉන්නවා. ඔබේ ජීවිතය අර්ථවත් කරන්නට අපි කතා බහ වැඩසටහන හැමදාමත් ඔබ වෙනුවෙන් සූදානම් වෙලා ඉන්නවා. එසේනම් තවත් දවසක ජයග්‍රහී දවසක ඔබ හමු වෙමි බලාපොරොත්තු වෙන. අදට අපි ඔබෙන් සමු ගන්නවා. සියු දිනාටම සුබ දවසක්.